වැදගත් හා ගුණවත් පළතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇති අනෝදාවල විශේෂ ගණනාවක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක්ම ව්‍යාප්තව තිබේ. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු අනෝදායි. චෙරි මෝයා, සීනි අනෝදා, වැලි අනෝදා සහ ඇටි මෝයා යන විශේෂද අප ගෙවතුවල ජනප්‍රිය පළතුරු වේ. අනෝදා, ඇනෝනා ලංකාවේ අනෝදා වර්ග කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන වර්ගවලට අමතරව වෙනත් කැලෑ වර්ග කිහිපයක්ම තියෙනවා. අපි අද ප්‍රධාන විදිහට කතා කරන්න යන්නේ කටු අනෝදා පිළිබඳවයි. අනෝදා යනු අක්මාවටද බෙහෙවින් හිතකර පළතුරක්. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට කාන්තාවන්ට ඇතිවෙන ශ්වේත ප්‍රදර වගේම රක්ත ප්‍රදර රෝගවලටද අනෝදා පළතුරක් ලෙස හරි ව්‍යංජනයක් ලෙස හරි සකසා ආහාරයට ගැනීම බෙහෙවිත් ගුණදායක වෙනවා. කටු අනෝදාවල ඇති ගුණ. කටු අනෝදාවල ඇති ගුණගත හොත් කටු අනෝදා කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, මේදය, ප්‍රෝටීන්, ඛනිජ ලවණ, ෆොස්ෆරස්, අයඩීන්, රයිබෝෆ්ලැවින් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත වෙනවා. මේ පෝෂණ සංඝටක අන්තර්ගත නිසාම එය සිරුරට මහත් ගුණ සපයනවා. වැලි අනෝදා බුලෙක්ස් හාට්. බොහෝ විට හර්ධකාර හැඩයක් ගන්නා වැලි අනෝදා ඵලයේ පලාවරණය දුඹුරු පැහැයට හුරු කහපාටක්. වැලි ආතා ලෙස මෙය ජනවහරේ බොහෝ විට හඳුන්වනු ලබයි. කටු අනෝදා සර්සප්. කටු අනෝදා හෝ කටු ආත ලෙස හඳුන්වන මෙහි ඵලයේ කොළ පැහැති. පලාවරණයේ කටු වැනි නෙරීම් දක්නට තියෙනවා. ඇඹුල් මිශ්‍ර පැණි රසකින් යුතු යුෂ වලින් පිරුණු සුදු පැහැති කෙඳි ස්වභාවයකින් යුතු පල්පයේ ඉතා රසවත්. එමෙන්ම ඖෂධීය වශයෙන් වගේම ආර්ථිකමය වටිනාකමක් ඇත්තේද මේ කටු අනෝදා වලටයි. මූත්‍රා ගල් දිය කර ගැනීමේ විශ්මිත ගුණ අනෝදා සතුව තිබෙනවා. ඒ වගේම මූත්‍රා ආසාදනයෙන් පෙළෙන පුද්ගලයන්ට පළතුරක් ලෙස අනෝදා ආහාරයට එකතු කරගත හැකියි. අනෝදා මල් කෙස්සට සහ පීනසයට කසායක් ලෙස සාදා පානය කරන්න පුළුවන්. මේ සඳහා අනෝදා මල් මිටක්ගෙන වතුර පත 4 එකට සිඳුවා පානය කිරීමෙන් මෙම රෝගී තත්ත්වය සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. කටු අනෝදා වලට පිළිකා නැසීමේ හැකියාවක් තිබෙන බව අද ප්‍රචලිත මතයක්. එහි අඩංගු ඇනෝනේසින් නිසාවෙනි. මීට අමතරව රුධිරයේ සීනි මට්ටම පාලනයට වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග බොහොමයක් සුව කිරීමට වගේම සෙංගමාල රෝගයට ගුණදායක වීමද රුධිර පීඩනය අඩුවීම, කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය වීම පවාද විෂාදය වැනි මානසික රෝග සමනය කිරීම කටු අනෝදා නිසා සිදුවෙනවා. චෙරි මෝයා. මෙහි ඵලය බොහෝ විට හෘදයාකාරයේ. පලාවරණය ලාකොළ පාටයි. එහි ඇති නෙරීම් කෝණාකාරයි. මෙහි ක්‍රීම් පැහැති පල්පේ ජෙලිමය ස්වභාවයක් ගන්නවා. ඉතාම රසවත් පළතුරක් මෙය. ඇටි මෝයා. චෙරි මෝයා හා සීනි අනෝදා වලට අතරමැදි ලක්ෂණ පෙන්වනවා මේ ඇටි මෝයා. නැවුම් පළතුරක් ලෙස වඩාත් ප්‍රචලිත මෙය. පෝෂණ ගුණයෙන්ද ඉහළයි. සීනි අනෝදා. sugar apple, sweet soap. සීනි අනෝදා සීනි ආතා හා සීතප්පලම් ලෙසද හඳුන්වනවා. බොහෝ දුරට රවුම් හැඩති සීනි අනෝදා ඵලය මදුළු කොටස් පිටතින් වෙන්කර හඳුනාගත හැකි පරිදි පැහැදිලි රවුම් හෝ ඕවාකාර හැඩති නෙරීම් වලින් වෙන් වෙලා තියෙනවා. මේවා කොළ හා දම් පැහැති වර්ග දෙකකින් දක්නට ඇති අතර අනෙකුත් අනෝදා වර්ග හා සසඳන විට ප්‍රමාණයෙන් කුඩයි. අති රුධිර පීඩනය ඇති අයට රුධිර පීඩනය අඩු කිරීමටත් හදවත් රෝගවලින් වැළකී සිටීමටත් මෙම ප්‍රතිකාරය ප්‍රයෝජනවත් වෙනවා. මීට අමතරව මූත්‍රාශය ආශ්‍රිත රෝග තත්ත්වයන් වල වන මූත්‍රා අඩස්සිය, මූත්‍රා දැවිල්ල, මූත්‍රා ගල් වගේම පණු රෝග, ආශ්වාස රෝගීන්ටද අනෝදා මහඟු ඔසුවක් වෙනවා. මූත්‍රා ගල් දිය කර ගැනීමේ විශ්මිත ගුණ අනෝදා සතුව තිබෙනවා. ඒ වගේම මූත්‍රා ආසාදනයෙන් පෙළෙන පුද්ගලයන්ට පළතුරක් ලෙස අනෝදා ආහාරයට එකතු කරගත හැකි වේ. කටු අනෝදා සතු වෙන භාෂ්මික ගුණය නිසාම गेस्ट्राइटिस रोगीटද ඒ විශ්මිත ඔසුවක් වෙනවා. කටුව නෝදා කියන්නේ කෙඳි සහිත ආහාරයක් වෙන නිසා ආහාර මාර්ගයේ පිරිසිදු කරන අතරම මලබද්ධයද වළක්වාලනවා. එසේම ආතතිය සමනය කිරීම සඳහා වගේම නිින්ද නොයාම සඳහා ප්‍රතිකර්මයක් ලෙසද කටුව නෝදා කොළ තැඹූ ජලයේ ප්‍රතිකාරයක් භාවිතා කළ හැකියි. ඉතින් මේ නිසා නිතරම පානයක් ලෙස හරි පළතුරක් ලෙස කටුව නෝදා ඔබේ ආහාරයට එකතු කර ගැනීම මගින් ඔබට නිරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. කටුව නෝදා යනු ප්‍රබල පිළිකා නාශකයක්. කටුව නෝදා සතුව පිළිකා සෛල විනාශ කිරීමට හැකි ප්‍රතිඔක්සිකාරක සංයෝග අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මෙම හැකියාව කටුව නෝදා පළවලට වඩා ඇත්තේ කටුව නෝදා කොළවලයි. ඒ වගේම කටුව නෝදා පොතු සහ මල් තුලද අන්තර්ගත වෙන රසායනික සංයෝග මගින් මිනිසිරුරේ පිළිකා සෛල විනාශ කිරීමට හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. කටුව නෝදා කොළ 10ක් පමණ වතුරට දමා 8න් 1ට පමණ සිඳවා ඉතිරියේ තේ ලෙස පානය කිරීමෙන් පිළිකා ඇතුළුව තවත් රෝග රැසක්ම සුව කර ගැනීමේ හැකියාව ඇති බව ආයුර්වේදයේ තුල සඳහන් වෙනවා. දිනපතා මෙවැනි වීඩියෝ නරඹන්න අපිව subscribe කරන්න. bell icon එක click කිරීමෙන් අපි වීඩියෝ එක දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්.